නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් දිනුවත් අගමැතිකම උඩරටට ඕනේ. මෙන්න දැන් තමයි එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය උග්‍ර අතට පත්වමින් යන්නේ. දැන් අපි අහනවා, දැන් සජිත් දිනුවත් උඩරටට අගමැතිකම ලබා දෙනවා නම්, දැන් උඩරටට එක අගමැතිවරේ, පහත රටට තව අගමැතිවරේ, මැද රටට තව අගමැතිවරේ, එහෙම නැත්නම් වෙනත් රටකට තවත් අගමැතිවරේ පත් කරන්නද දැන් මේ අර්බුදය ආරම්භ කරගෙන තියෙන්නේ කියලා. දැන් අපි ඒකම අහනවා, එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉරණම මොකක්ද? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉරණම මං හිතන්නේ මොන තත්ත්වෙට පත් වෙයිද කියන එක පිළිබඳව දැන් අපට හිතා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැතිවරයා නම් කරන්න බෑ. අර අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ අපි නම් ජනාධිපති අගමැති කියන ඒ තනතුරු දෙක පිළිබඳව ජනතාවට කිසිම විචිකිච්ඡාවක් නැති විදියට අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒව ස්ථීර වශයෙන්ම සිදුවෙන දෙයක්. දැන් අගමැති පත් කරන්න බැරි සජිත් ප්‍රේමදාස හැබැයි එයාගේ සීන කැබිනට්ටුව පත් කරනවා. සීන කැබිනට්ටුවේ උසම උස කෙනා ඉන්නවා. ඒ උසම උස කෙනා තමයි අර ගෝල්පේස් පිට්ටනියේදී එයා ඔලුගෙඩි ටික දැකලා වේදිකාව පිටිපස්සු බලලා එයා තීරණය කරනවා. එයාට දිගින් දිගටම එයාගේ තාත්තගේ එයා ඒ වගේම එයාගේ රෙදි කෑල්ලක් ඇඟේ තියෙන්නේ නැති විදියට, නූල් පොටක් ඇඟේ තියෙන්නේ නැති විදියට විවේචනය කරපු සරත් පොන්සේකාට දෙනවා සිකියුරිටි ජොබ් එක මේ රටේ, මේ සිහින කැබිනට් එකේ. මම අද කිව්වා කියලා මතක තියාගන්න, හෙට අනිද්දා සජිත් ප්‍රේමදාස මැතිතුමා යනවා මාතර රැලියට. මාතර රැලියට ගියාට පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිටිම මිටි කෙනා ඉන්නවා. ඒ තමයි අපේ බුද්ධික පතිරණ මැතිතුමා, අපේ සහෝදරයා. දැන් බුද්ධික පතිරණ මැතිතුමාට මේ සිහින කැබිනට් එකේ කම්කරු තනතුර දෙනවා. මේ වගේ දර්ශනයක් නැති, වැඩපිළිවෙලක් නැති, අරමුණක් නැති නායකත්වයක් අපේක්ෂකෙක් හැටියට තමයි අපි විශේෂයෙන්ම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව දකින්නේ.